මම ඇත්තටම මේ වෙලාවේ මේ මම හිතුවේ ඔච්චර ලෝක කනුවක් කියලා. දැන් පිටපතේ තියෙන්නේ ලයික් කනුවකට දකින්නයි කියලා. ඒ කියන්නේ කුමගේ නංගි වෙනුවෙන් බෙජ්ජිතේ පරදුවට තියාරි ඕන දෙයක් කරනවා. ඔව්. හරි අපි බලමු. උදෙන්ද යනකම් අපි ඉඳන් හිටියේ මම ඉඳන් හිටියේ අර මෙහෙම ලයික් කනුවක් කියලා. පාරවලින්දී ලයික් කනුවක් තියෙන්නේ. එහෙම එකක් කියලා. ගිල නැවතුර බුදුම මේක විශාල දැක්කා. මෙහෙරියට මහා විශාල ලයික් කනුවක් දැන්. ඊට පස්සේ දැන් මේ දැන් බෑග් යනත් බෑනේ. ඔව් කොල්ලු පිටියේ තියෙන්නේ. කොල්ලු පිටියේ හන්දියේ තියෙන ලිබර්ටි කිස්සලා තියෙන ලයික් කනුව. ඔව්. ඔබ නියම සිරා ලවෙක් කියලා හිතනවා නම් ඔබට කරන්න තියෙන මෙච්චරයි. මේ පාර මැද්දෙන් දුවගෙන ගිහින් අරපේන ලයික් කනුවට නැගින්න. දැන් මේ වෙසි ට්‍රේන් එක ගෙනාවා ගෙනල්ලා පාර බ්ලොක් කරලා ඔක්කොම කරලා දැන් නගින්න වෙනවා දැන් අර 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 ආයුධ තුන තියෙනවානේ ආයුධ තියාගෙන ලැජ්ජ වෙන්නත් බෑ ගාල්ලි නම් ඇවිල්ලා එහෙම කියන්නේ ඊට පස්සේ මම කල්පනා මොකද කරන්න කියලා චෙක් කරන්න උඩට යවුවා අර බකට් එකේ හා උඩට ගිහලා ඒ අර උඩ උඩ තියෙන මේ ලයික් කරන මුදුනට ගියාට පස්සේ මම ඇඟිල්ලෙන් තල්ලු කරාමත් ඒ කනුව හෙල්ලෙනවා හා ඒක දැන් නැගලා මිනිහෙකුට ඉන්න බෑ දැන් මම ගියපුවා මේ බේරගන්න යන එක්කෙනා කියනවා මේ මහත්තයෝ මම නම් නගින්නේ නැවට මම නම් නගින්නේ මට නම් කියන්න බා මම නම් මිනිහ බේර ගන්නවා තෝ කරන්නේ නැහැ ගිදිනේ නම් උදාවෙන් ගියපු ආරක්ෂකයා දැන් උඩ තියෙන වයර් මේ ලයිට් වයර් කම්බි මෙහෙම ඇවිල්ලා ඒක අරුගේ ගෑවෙන්න නම් එපා කරන් තියනවා හා ගෑවෙන්නත් බෑ කරන් තියනවා දැන් අර මරණ තුනක් ඇති මිනිහ පැණි ගන්නවා වැඩ දැන් ඊට පස්සේ මේක තියෙන ඇදේට අනිත් වෙලාව දවල් දෙක විතරලා අවුව තියෙන වෙලාව දරවගේ රත් වෙලා දැන් අර කුඩ පැටිය දැන් ඉතින් මොනවා කරන්නේ කල්පනා ඉන්නකොට මේ පල්ලෙන් කොකිටෝ ගියම් මම ඇහුවා මේ උදේකාන්ත මහත්තයා පුදු මොකද කියන්නේ බැරි නම් කියන්න අවුලක් නෑ අපි ස්ටන්ට් කෙනෙක් දාමු කියලා දැන් ආයුධ තුනේ මතක් කරනවා මේ මංග පොඩේ ඉන්නයි බලමු කියලා මගේ වාසනාවට එවෙලෙ ගෙදරින් කෝල් එකක් ආවා එතකොට මම ගෙදරින් ආපු ගාලේ අම්මා කතා කරලා කිව්වා පුතේ මෙහෙම මේ මොකද කරන්නේ මං කොහෙ නැහැ නේ අවුලක් නැහැ ෆියුටින් හැබැයි මට ඒකෙන් පුදුම ශක්තියක් ආවා මේ අපේ අම්මා කිව්වා හොඳට කරන්න මෙහෙම මෙහෙම කියලා මේක හොඳට කරන්න පුතේ මෙහෙම කියලා ලොකු තල්ලුවක් ආවා මට ඒ හයිය වින්ද වෙන්නේ නැති මං කිව්වා ඊට පස්සේ ඕකිට ඕකිට කතා කරලා මං කිව්වා පුළුවන් මං නගින්න තුනකදී නගින්න නැගලා මුදුනටම නගින්න බෑ ඒක මුදුනටම බකට්ටෙන් තියන්නේ තියලා ඉතලා අර මේ ක්‍රේන් එක අයින් වෙනවා හහ අයින් වුණා මම හිතන්න මුළු අහසක මම තනියෙන් හිටගෙන ඉන්නවා කාක් කොහෙම මෙහෙම යටින් තියාම අර මෙච්චර උඩින් පියාම කාක් කො යටින් යන බලවින් යන්න දෙකේ උනේ කාක් යටින් පියාම ඉරිපොත වැස්ස වගේ ආ ජෙනේ රස සුව චිත්‍රපටි රූපරාම තියන්නේ ඇත්තටම මම බහිනේ ඔව් ඇත්තටම බය වෙලා හොඳට තියෙනවා මූණේ ඒක ඊට පස්සේ මේ ලස්සන වැඩේ දැන් මම බය නෑ වගේ හා හා ගාල hina වෙලා හිටියා මහරෑ මම හිටියා වගේ ඉස්කෝලේ යාළුවෝ සෙට් එකත් එක්ක තමයි මම ඒ කාලේ හිටියේ මොකද අර ඒ චරිතයට අවශ්‍ය කරන දේවල් ටික ගන්න ඕනකම නිසා ඒ අර කොල්ල කතා කරන දේවල් අර ඕන නිසා මම ඒගොල්ලෝ බොඩි මේ නැවතිලා හිටියේ ඒ ෂූටින් කාලේ ඊට පස්සේ මම මහරෑ හීනෙන් බයලා කෑ ගහලා තියෙනවා මම තාම ඒගොල්ලෝ hina වෙනවා කතා කිවි එදාර මම හොඳටම බයලා හිටියේ ඔන්න දැන් අත්තටම වුණා මා හිතට නම් ජනිතුමායි අපි දෙන ත්‍රිවිල්ලයක් කරගෙන ෂූටිං එක පටන් ගන්න කලින්
ජන්ගේ යාළුවෙක් හම්බෙන්න ගියා. ගිහිල්ලා යාළුවත් හම්බෙලා එනගමන් ඒ ත්‍රිවිල් එකේ එක්කෙනා කියනවා මත දන්නවද වැඩක්? ඊයේ මේකට ගිහින් නැගගනේ. අපි කිව්වා නෑ ඇත්තද? ඔවුන මත වන්නු. මම හිතන්නේ පිස්සෙක්ද ඔයාලා. වඩා නෑ 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 පිස්සෙක් වෙන්න බෑ අයිය හොඳද? කවුරු ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙන්න ද ඔයාලා? මොන පිස්සුද මත පිස්සෙක්ද ඔයාලා මේ? හිතමානේ මාලික හැදුනේ අංගිතන්නේ මේ පඩි වැඩි කරගන්න හරි පොකටයි උද්ඝෝෂණයකට වෙන්නේ අපි කො නෑ නෑ උද්ඝෝෂණය වෙන්න බෑ මොන වුණත් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ඕකේ නෑ නේද මොන පිසුද මෙතන ඔක්කොම ට්‍රැෆික් කිර වෙලා මේ පාර යන්න බැරුව අපිට මාර වාදයක මේ ඔක්කොම මේ මෙතන ආමිකෙන් දාලා බොරු මේ විශාලයක් උන්නේ එක හත කරලා ගියා බලන්න කොනේ